මම ශෂින්තා දිල්හානි ඉන්නේ ඇල්පිටියේ ඊට අමතරව වර්තමානයේදී චිත්‍රකලා ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක්. ඔව් ඇත්තටම ඇන්දේ මම. මොකද මේක මුලින්නම් වීඩියෝ එක තියෙනවා. චිත්‍රය ඇන්දේ ඒ කියන්නේ මුලදීම A4 කොලයකින් ගහ ආවරණය කරගත්ත මොකද ගහට හානියක් නොවෙන්න. ඊට පස්සේ මම ඒ කියන්නේ කැමරා එකත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. මට කැමරා එකට පේන විදිහට තමයි චිත්‍රය ඇඳෙන්න ඕනේ. මොකද මම මෙතන ඉඳන් ඇඳද්දොත් ඒ පේන විදිහ නෙමෙයි කැමරා එකට පේන්නේ. ඉතින් මම නිතරම කැමරා එක ළඟට යනවා ආයෙනවා එහෙම වැඩක් තමයි ගියේ. මුල්ම ස්කෙච් එක අඳිද්දි මම කැම් එකෙන් පිටිපස්සෙ හිටියේ. අත පුළුවන් තරම් අත දික් කරලා ඒකෙන් මේ පැන්සලත් උඩරිම දුර අරගෙන දුර ඉඳන් තමයි මම ගහ ඇඳේ. ඇඳිද්දි කැමරා එකෙන් පේන විදිහට තමයි ලේනව ඕන තැනට ඇඩ්ජස්ට් කරලා එහෙම ලේන එන්න ඕන ඒවට කැඳ ගත්තේ. ගහේ කැපෙන ප්‍රමාණය වුණත් මම ඒ උඩ වටේ වුණත් ගොඩක් රවුම් කරලා ගත්තා නම් ඔය තියෙන විදිහට ත්‍රිමාණ වෙලා පේන්නේ නැහැ. ඒතර වැරදි. ඒ කියන්නේ මම බලන ඇන්ගල් එකට ගහ කැපුණොත් පේන විදිහ මම හිතන්න ඕන. ඉතින් ඒක මට ගන්න බැහැ මෙතන ඉඳගෙන. ඊටකට කැම් එක පිටිපස්සට ගිහලා කැම් එකෙන් පේන විදිහට ගැලපෙනවද කියලා බල බල තමයි චිත්‍ර නිර්මාණ. මම එහෙම කියන්න දන්නේ නැහැ. මොකද සමහරක් විට සමාජ මාධ්‍ය තුලින් එළියට නොආපු කෙනෙක් මේක උත්සාහ කරාද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මම ඇත්තටම ලංකාවේ කෙනෙක් නම් දැකලා නැහැ. සහ ඒක බලපු අයගේ අදහස් එක්කත් මට හිතෙන්නේ ඒගොල්ලෝ කවුරුත් දැකලත් නැහැ ලංකාවේ කෙනෙක්. ඉතින් මම පිටරට ආගෙන ගොඩක් චිත්‍ර දැකලා තියෙනවා. මට වෙන අය යාළුවෝ එහෙම දැක්කම එවනවත් බලන්න මේ වැඩේ නියමයි ට්‍රයි කරලා බලන්න එහෙම කියලා. ඉතින් එහෙම දැකපු ඒවත් එක්ක ලේනෙක්ව දැකලා නැහැ. ඒ දැකපු ඒවත් එක්ක තමයි අදහස ආවේ මමත් එකක් කරලා බලන්න ඕන කියන එක. මේ ගස්වල අඳින චිත්‍රවල ටිකක් කාලේ යනවා වැඩි අපේ ගුණාත්මක බව වැඩි වෙන ඩීටේල් කරනවත් එක්ක. ඉතින් මේ චිත්‍රය අඳින මට පැය 7ක් වගේ මම හිතන්නේ ගියා. කවදාවත් ගහට හානියක් කරන්නේ නැහැ. ගහේ පොත්ත සුද්ධ කරනවා කියන්නේ ගහ පව්. ඒ කියන්නේ මං ගහට ගහ රැක ගන්න ගමන් ගහෙන් උදව්වක් ගන්න එකක් තමයි මම මෙතනදී කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ගහ ආවරණය වෙන විදිහට A4 කොලයක් අලවලා ඊට පස්සේ ඒ කුඩ තමයි නිර්මාණය පෙළඹේවි. හැබැයි මං හිතන්නේ හරි ක්‍රමය ඉගෙන ගන්න ඕනේ. මොකද මටත් මුලින් අර වීඩියෝ දැක්කට හිතා ගන්න බෑ කොහොමද මෙයාලා දැන් ඒ අඳින කෙනාට කවදාවත් ඒ විදිහට පේන්නේ නැහැ. ඒ බලන් ඉන්න අපි බලන කැම් එකෙන් පේන දේනේ. ඒ කැම් එකට තමයි හරියට මේ පරිමාණ පේන්නේ. මං අදටත් දන්නේ නැහැ ඒගොල්ලෝ කරන්නේ මම කරන ක්‍රමයටද කියන්නේ. මම නම් කරේ ඇත්තටම කැම් එක දිහා බලනවා. දැන් අර දුරින් ගන්න එකක් වුණත් මම නිතර නිතර කැම් එක ළඟට යන්න ඕනේ. මෙතන තියන් ඩීටේල් කරත් සරින් සරේ මං කැම් එකට ගිහින් බලනවා කැම් එකට පේන හැටි හරියද? වැරදි නම් ආයෙ තව ටිකක් ලොකු කරන්න ඕනේ. දැන් තියෙනවා නම් ඒව ලොකු කරනවා. ඒ කියන්නේ දැන් ගහේ මෙහිම බලද්දි ලේනව මම හරි පරිමාණයට ගහේ ඇඳොත් මෙතෙන්ට බලද්දි ලේන කෙට්ටු වෙලා පේනයි. ගහ මෙහෙම රවුම් වෙනවනේ. ඒතර ගහ රවුම් වෙන එකත් එක්ක හරියන්න මම ලේනව මහත රඳින්න ඕන. එතකොට තමයි කැම් එකට හරියට ලේනගේ පරිමාණය පොඩි වෙලා පේන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් මම දන්නේ බලන කට්ටිය ඒ ක්‍රම හරි ක්‍රමයක් මොකක් හරි හොයාගත්තොත් වැඩේ හරි ආවි සාර්ථක වෙවි. මුලින්ම දැම්මේ ෆොටෝස්. ඒකට සමහර අය දාවල තිබුණා මේක ෆොටෝෂොප් එඩිට් එකක්. ඔහොමම එක එක අදහස් තිබ්බ. සමහර අය කෝ නියමයි. ඒ කියන්නේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණේ. ඔය අතරේ සමහර අය කියලා තිබුණා ඕක රැල්ලක් විදිහට පටන් ගත්තොත් ගස් ටිකක් ඉවරයි. ඔහොමම එක එක ඒවා තිබුණා. ඉතින් ඔය අතරේ දැන් වීඩියෝ එක දැම්මනේ මම රෑවෙද්දි වීඩියෝ එක කොහොම හරි දැම්මා. ඒ දැම්මට පස්සේ මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද වීඩියෝ එකක ඒ වගේ එඩිට් එකක් කරන්න බෑ. මුලින්දම මෙච්චර අඳිනේ එඩිට් එකක් විදිහට යන්න බෑනේ. ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා. සහ ගොඩක් සතුටුයි පිටරට මම දන්නේ නැති ගොඩක් රටවල් වලින් මම මේ රටින් මට හරි සතුටුයි වගේ චිත්‍ර දැක්කම කියලා මේ පෞද්ගලිකව සහ ඔය කමෙන්ට් වශයෙන් ගොඩක් අය මට මේ සුබ පතලා තිබුණා. අපේ රටවලවත් මෙහෙම අඳිනා ඉන්නවා. නමුත් ඔයා ඇඳපු චිත්‍රේ හරියටම ත්‍රිමාණ ලක්ෂණ තියෙනවා. හොඳම ආර්ට් එකක් ඉස්සරහට මේ ගමනට සුබ පතනවා කියලා ගොඩක් අය අදහස් එකතු කරලා තිබුණා. මම හිතන්නේ ඒක මේ මිනිස්සු හිතන විදිය තව දියුණු වෙන්න ඕන කියලා. ඒක සාපේක්ෂයි. සමහර දේවල් හරි ඉක්මනට වැළඳ ගන්නවා. හැබැයි ඒ අතරින් මට හිතෙනවා ගුණාත්මක භාවින් අඩු දේවල් තමයි තාමත් ලංකාවේ සමාජයේ වැඩි පිරිසක් වැළඳගන්නේ. නමුත් හරි දේ තේරුම් ගත්ත මිනිස්සු පිරිසක් ඉන්නවා. සහ මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යද්දී අපේ සමාජෙත් ඒ හොඳ පැත්තට ඉන්න මිනිස්සු ප්‍රමාණය හොඳ රසිකත්වයක් තියෙන මිනිස්සු ප්‍රමාණය වැඩි වේවි කියලා. ඒතරම මම හිර වෙන තැනක්. ඒ කියන්නේ මේ මිල කරන්න පුළුවන් හොඳ ගානකට මිල කරන්න පුළුවන්. ඒක තමන්ගේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියා ගේ තියෙන ඒ කියන්නේ හැකියාව සහ එයාගේ තියෙන නිපුණත්වය. එයා දැන් කොච්චර කාලයක සිටන් මේක පුරුදු වෙච්ච කෙනෙක්ද? එයාට තියෙන ප්‍රවීණත්වය මත මුදල් ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ලැබෙන ගන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙනවා. ආධුනිකයෙක්ට එකපාර කියන්න බෑ ලොකු ගණන් කියලා එකපාර ෆීල්ඩ් එකට එන්න හරි අමාරුයි. මම මුලින්ම ඇඳපු චිත්‍ර ගාන කියනවා මම මුලින්ම ඇඳි රුපියල් 500ට. නමුත් මම දැන් ගොඩක් ඉහළ ගණන් වලට චිත්‍ර අඳිනවා. නමුත් මමත් තාම මගේ එහෙම ඉලක්කයකට ගිහිල්ලා නැහැ. මොකද මේ චිත්‍ර ශිල්පීන් අඳිනවා ලක්ෂ ගණන් කෝටි ගණන් වලට නිර්මාණ කරන අය ඉන්නවා. ඉතින් මම තාම මේ අතින් බැලුම් ගොඩක් පොඩි කෙනෙක්. සහ චිත්‍ර කියන කලාව ගොඩක් හොඳට මේ කියන්නේ මිල මුදල් අතින් ගත්තත් හොඳට හොයන්න පුළුවන්. හොඳට ඒකට මොකද කියන්නේ හොඳට කරන්න පුළුවන්. හොඳ ව්‍යාපාරයක් වශයෙන් වුණත් කරන්න පුළුවන්. සහ මේක විනෝදාංශයක් කරගත්ත නම් වැඩේ ලේසි. මම මෙතනදී වැරදි ආදර්ශයක් දුන්නේ නැහැ. නමුත් ඔබ කිව්වා වගේ
මම මෙතනදී වැරදි ආදර්ශයක් දුන්නේ නැහැ. නමුත් ඇත්තටම මේක රැල්ලකට ගියොත් අවසානයේදී මේ කොළ යලවණ එක පව අමතක වෙන්න පුළුවන්. මොකද අනිත් කෙනා කරන්න කලින් මම ගහ කඳිනවා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. ගොඩක් ආරුණිකව ඉල්ලන්නේ මේ. එහෙම නැතුව මේක පුළුවන් තරම් අපේ පරිසරය ගැන හිතලා අපේ පරිසරය පරිස්සම් කරොත් තමයි අනාගතේ අපේ ලංකාව ලස්සන රටක් වෙන්නේ. ඉතින් පරිසරය රකින්න ගමන් පරිසරයෙන් මේ උදව්ව අරගෙන එලිමහන් කලාගාරයක් වගේ තියෙයි ලංකාව හොඳ වැඩක් කරොත්. නමුත් ඒක පරිසරයට කිසිම කියන්නේ හානියක් නොවන විදිහට කරන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. මෙහෙමයි චිත්‍රයක් නිර්මාණය කරන්න මනස නිදහස් වෙන්න ඕනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් එහෙම නෑ. සමහර චිත්‍ර තියෙනවා කෙනෙක් මනස නිදහස් කරගන්නේ චිත්‍ර ඇඳීම තුළින්. ඒ වගේ චිත්‍ර උදාහරණ දෙන්නත් පුළුවන්. අපිට අතීතයේ චිත්‍ර ඇඳපු දැන් වැංගෝ වගේ ශිල්පියෙක් ගත්තොත්, පිකාසෝ වගේ ශිල්පියෙක් ගත්තොත්, ඒගොල්ලන්ගේ චිත්‍රවල සමහර චිත්‍ර බැලුවාම එයාලගේ පීඩනය පිට කරගන්න ඇඳපු චිත්‍ර තියෙනවා. එතලින් එයාගේ මනස නිරවුල් වෙනවා. සමහර චිත්‍ර තියෙනවා මේ නිදහස් වෙන්න ඕන. දැන් මේ වගේ වැඩක් නම් මට ඇත්තටම ලොකු පීඩනයක් පිට මම ලොකු ප්‍රශ්නයක ඉන්නවනම් මට මේ වගේ වැඩක් නිදහසේ කරන්න බෑ. නමුත් අර ආවේගශීලීව අඳින පුළුවන් චිත්‍ර තියෙනවනේ. තමන්ගේ හැඟීම් නිරූපණය කරන්න පුළුවන් චිත්‍ර. ඒවට නම් ඒ වගේ අවස්ථාවක් හොඳයි. ඒක නිසා අපිට කියන්න බෑ මනස නිරවුල් වෙය යුතුමද කියන එක චිත්‍රයක් නිර්මාණ. මේක මම මෙහෙම කියන්නේ මේක මේ ඍණාත්මක දෙයක් වෙන්න නෙමෙයි. ඇත්තටම මට වගේම තව අත්දැකීම් තියෙනවා මට හම්බෙලා තියෙනවා. ලංකාවේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් ඒක. මේ මම කාලයක් මගේ කැම්පස් යන්න කලින් සමුදර කලා විශ්වවිද්‍යාලයට යන්න කලින් මම ඒ ලෙවල් කරලා ඉන්න කාලේ මම කරා චිත්‍ර පොඩි ගැලරියක් වගේ. ඒක මට අවස්ථාව ලැබුණේ රජයෙන්. මම මගේ චිත්‍ර දැකලා මට නොමිලේ ලැබුණ අවස්ථාව. අනේ ඉතින් හරි මහන්සි වෙලා චිත්‍ර ගොඩක් ඒකේ වටේම ගහගෙන ගෙස්ලා ගොඩක් ආවා. මම සජීව චිත්‍ර නිර්මාණය කරනවා. ඉතින් එයාලා එහෙම අන්දව ගත්තා. ඔහොමම ප්‍රසිද්ධ වෙගෙන එනකොට එක්තරා මේ ටෙලිනාට්‍යක කියමුකෝ ටෙලිනාට්‍යකින් මගෙන් චිත්‍ර ඉල්ලුවා. එයාලගේ නිර්මාණ එයාලගේ මේ වැඩසටහනේ පෙන්වන්න කියලා. ඒකේ යන්නේ චිත්‍ර ශිල්පියෙක් ගැන කතාවක්. හරි කැමති වුණා. ඒ දවස්වල මම ගොඩක් සමාජ මාධ්‍ය තුල නැහැ. මට හරි සතුටු වුණා මගේ චිත්‍රයක් මෙහෙම ටෙලිනාට්‍යයක යනවා. හරි මිලක් නැතුව නෙමෙයි ඒගොල්ලෝ කියේ මිලක් දෙනවා කියලා. නමුත් එයාලා මගේ ගැලරියකේ තිබුණු චිත්‍ර ගොඩක් අරගෙන ගියා. අවසානයේ මට චිත්‍ර දෙකක්ද තුනක්ද තමයි නැවත ලැබුණේ. රුපියල් 5000යි මට දුන්නේ. ඒක හරි කමක් නැහැ කිමු. මම ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා. මිනිස්සු ඕනට වැඩි විශ්වාස කරන්නේ නැහැ දැන් මම. කෙනෙක් ඉල්ලුවොත් දැන් හිතනට සමහර අපිට මෙයා මුලින්ම සල්ලි ගැන අහනවා කියලා. නමුත් මම දැන් අනිවාර්යෙන් ඇඩ්වාන්ස් එකක් නෝගෙන වැඩක් කරන්නේ. හේතුව ඒ වගේ දේවල් වෙන එක පුදුම කලකිරීමක්. අපි අවුරුදු ගාණක් මහන්සියලක තු කරපු චිත්‍ර කන්දරාවක් එක දවසෙන් අරන් ගිහිල්ලා එයාලා අපිට බොරු මවාපෑමක් කරලා ඒ අවශ්‍ය ක්‍රියාවත් කරගෙන ඊට පස්සේ අපිට නැවත දුන්නේවත් නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් ඒකම මේ මෑතකදීත් මගේ ගොඩක් මේ ගොඩක් ළඟ හිතවතෙක්ට ඒ දේම වෙලා තිබ්බා. එයා දන්නෙත් නැහැ. ඒක ගෙදරට අරන් ගිහිල්ලා. ඉතින් මම හිතන්නේ ඒක හරිම නරක වැඩක්. මොකද මේ වගේ නිර්මාණ කරන කෙනෙක් අධෛර්යමත් වෙන්න පුළුවන් මේ වගේ දෙයකින්. මම එතන වැටුණා නම් මම හිතුණා මොන මොකද්ද මේ මම මෙහෙම කරලා වැඩන්නේ. මේ වගේ මිනිස්සුන්ට මම මොකටද නිර්මාණ කරන්න කියලා. මම මේ වෙනකොට ගොඩක් අසාර්ථක කෙනෙක් වෙනවා. හැබැයි එහෙම නෑ. මට ඒ දේ වුණ ගමන් මට ගෙදරින් මාව වැටෙන්න දුන්නේ නැහැ. මට අම්මා තාත්තා හැම වෙලාවෙම මාව දිරිමත් කරන්නේ නැහැ. ඔයා ඒක හිතන්න එපා. දැන් ඒක හරි. ඒක දැන් ඉවරයි. ඔයා අලුත් නිර්මාණ කරන්න. ඔයා ඒ දේ ගැන හිතන්න එපා කියලා. නමුත් ඒ දේ සමහර ළමයින්ට නැති වෙනවා. එහෙම වෙලා කලකිරීමෙන් චිත්‍රවලින් අයින් වෙච්ච චිත්‍ර ශිල්පීන් පවා ඉන්නවා වෙන වෙන දේවල් වෙලා. ඉතින් මං ඉල්ලන්නේ අපේ ලංකාවේ සමාජයේ තියෙන ලොකු ගැටලුවක් ඒක. එහෙම කරන්න එපා. යම් කිසි සමාජ තලයක ඉන්න කෙනෙක් නෙමේ දේ කරොත් කරන්නේ මොන විදියකින් හරි වංචා කරන්න එපා. ඒ අයට අත දෙන්න. ඒ කියන්නේ උදව් කරලා මේ අය උඩට ගන්න. මොකද එහෙමනොත් ලංකාවේ මීට වැඩි දෙයක් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ මිල කරනවා කියන එක ඇත්තටම දැනුම මිල කරන එක මම හිතන්නේ නෑ හොඳ දෙයක් කියලා. ටියුෂන් කරන එකටම වැරදි කියනවා නෙවෙයි. එහෙමයි කියලා දැන් මට මොන හරි දෙයක් කෙනෙක්ට දෙන්න පුළුවන් නම් මම ඒක මිලක් ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ ගන්න කෙනා මත. සමහරකට ඒ කෙනාට එහෙම ගැටලුවක් නැත්නම් එයා මට දෙයක් දෙනවා නම් මට ඒක ගැටලුවක් නැහැ. නැත්නම් එයා මගේ මිලට එකඟයි නම් මට ගැටලුවක් නැහැ. හැබැයි බැරි කෙනෙක් ඉන්නවා නම් මම ඒ කෙනාටත් උදව් කරනවා. ඒක නිසා ඒ මිල ගැන මං ඉගැන්වීමේදී කතා කරන්න කැමති. අනිවාර්යෙන්ම චිත්‍රකලාව මේක මගේ ජීවිතය. එතකොට චිත්‍රකලාව කියන එක ලංකාව තුර හොඳට උඩට එන්න ඕන. මොකද දැන් යුරෝපය වගේ රටක් ගත්තොත් අපි චිත්‍ර කිව්වම මාර සමාජය තුළ මාර වටිනකමක් තියෙනවා. පුදුම විදිහට වටිනකමක් තියෙනවා. ලංකාව ඒක තාම අඩුයි. ඉතින් මං හරි ආසයි ලංකාවෙත් ඒ තත්ත්වයේ අපේ චිත්‍ර ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඒකට ඇති වෙනවා නම් ඉතින් මේකට එකක් බලපානවා සමාජයේ චිත්‍ර අඳින දරුවන්ට තියෙන උනන්දු කිරීම. ඒ කියන්නේ ඒ සඳහා දෙන අත් උදව්ව මදි. දරුවන්ගේ තියෙන දැන් අපේ මම උදාහරණයක් ගත්තා මම ගුරුවරියක්නේ. දැන් දරුවෝ චිත්‍ර අඳිනවා අඳින්නේ අර කරන්න දෙයක් නැතිකමට වගේ කරන දරුවෝ පිරිසක් ගොඩක් ඉන්නවා. එහෙම නෙමෙයි. මේක ආසාවෙන් ගන්න. මේක මට කරන්න ඕනේ. මේ කටපාඩම් කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. දැන් සමහරවිට චිත්‍ර ශිල්පියෙක් ගැන ඉගෙන ගන්නෙත් මම මොකටද මෙයා ගැන ඉගෙන ගන්න කියලා හිතලා නෙමෙයි. මට මොකද්ද මෙයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා හිතලා ඉගෙන ගන්න. ඉතින් අඳින දෙයක් මට මේක බෑ කියලා නෙමෙයි. මට පුළුවන් උපරිමය කරනවා කියලා හිතලා කරන්න.
නිරන්තර පුහුණු වුණොත් අනිවාර්යෙන් අපිට හිතන දේ කරන්න පුළුවන්. කලාවත් එක ගත්තොත් චිත්‍ර කියන දේ ඉන් කරන්න පුළුවන් දේවල් අපි හිතනට වැඩිය ගොඩක් දුර යනවා. ඉතින් කෙනෙක්ගේ මනස සූපත් කරනවා වෙන්න පුළුවන්. ඊට එහා ගිහපු ලොකු කාර්යභාරයක් ලංකාව නෙමෙයි ලෝකෙම චිත්‍රවලනුත් කරන්න පුළුවන්. සංගීතෙන් ගත්තොත් ලොකු කාර්යභාරයක් සිද්ධ වෙනවා. අනිත් කලාවලුත් එහෙමයි. ඉතින් එහෙමනම් මේ චිත්‍රවලින් කරගන්න පුළුවන් දේ කරන්න අවශ්‍ය පසුබිම ඔබම සකස් කරගත යුතුයි. අපේ මනස දියුණු වෙන්න ඕන මේක රස විඳින්න පුළුවන් මට්ටමකට එහෙම රස විඳින පිරිසක් ඉන්නවා. ඉතින් අනිත් අයත් මේක මේ දැක්කම මේකේ තියෙන රසය මොකද්ද, ෆොටෝ එකක් කියන්නේ මොකද්ද, චිත්‍රයක් කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් මට්ටමකට අපේ මානසික තත්ත්වය හැදෙන්න ඕනේ කියලා මම හිතනවා. හොඳ රස විඳනයක් තියෙන පිරිසක් බිහි වෙයි කියලා මම හිතනවා.